සමන්තාචක්හවාලේසු අත්‍රාගච්චන්තුදේවෙතා, සද්ධම්මන් මනිරාජස සුනන්තුසග්හමොක්ක දන් දම්මසවන කාලු අයංබදන්තා. දම්ම සවන කාලු අයං බදන්තා සද්ධම්මා සවනකාලු අයන් බදන්තා නමෝතස්ස භගවෙතුූ වරහතුෝ සම්මා සංබුද්ධස්ස නමෝතස්ස භගවෙතුූ වරහතු සම්මා සංබුද්ධස්ස නමෝතස්ස භගවෙතු වරහතුෝ සම්මාසම්බුද්ධස් කොළ භහත ශ්‍රී සම්බෝධි මහා විහාරයේ විහාරාධීපති බෞද්ධයා මාධ්‍යජාලී ගරු සභහපති අපි අති ගෞරවණීය ගොරලන්දී වජිරඥාන වරන නානිකහාමුදුරුවන් වහන්සේ ඇතුළු මෙරටවාසී ලෝවාසේ මහා සංඝයා වහන්සේලාගෙන් අවසරයි මේ පෑටනයමිත බෞද්ධ්‍යාරූපවාහිනේ සද්ධර්මාණ ශාෂනාව සඳහා පූරණ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදෙන කඳාන තිස්හයින් දෙක ජයසූරිය මාවතයහි පදිංචි පෙන්වස් සුමිත්‍ර වීරතුංග එවගේම දියණිය චම්පිමාලී සහත් අනූජ වගේ බෑනවරුම් රෝ ඉත සහච් චමින්ද මුණපුරන් විිෂාන් සහ යසිත කියන ඥාතිවරු තමයිපංකම සිද්ධ කරන්නේ මේ ප්‍රධාන අරමුණ වශයෙන් තැන්පත් කරගෙන තිබෙන්නේ මීට අවුරුදු දෙකකට එහාදී මේ පරොලවයන්ට යෙදන හෙන්්්‍රී වීරතුංග මහත්මාත පින්වනු මෝදන් කරන්නටත් අවුරුදු අටකටයයාද රලෝ සැපත්වන්නට යෙදන wB අබේ සේ කර මහත්මාට පින්වනු මෝදංකරන්න එවගිම තමයි මුනිදසද සිිල්වා මහතා සහ ඒවා නලීන්ද සිිල්වා මහත්මී රෝහිත සිල්වා රාජා කුළුතුංග මහත්මා සහ ශ්‍රීනාත් කුළුතුංග මහත්ම ඇතුළු සාභාගේ වු සිලු දෙනානමින් මේ පරොළවගේ යාති හිතමිත්‍රාදීන්ට දෙවුමිනිස් සැපැකලවර නිවන් අවබෝධ වේවාකෙන් ප්‍රාර්ථනාවත් සුමිත්‍රා වීරතුන්ග මාතාවට ඒවගේම ඒ පවල්ල ඇත්තුව හැම දෙනාට නිදුක් නිීරෝගි සුව පත්දභාවය ප්‍රාර්ථනා කරන්න දදු දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටආාශිරුවාද කරන්න එවගේ ම අපි හැම දෙනාටම චතුරාර්ය සත්‍යය ධරමය අවබෝධ කරගන්නමුතුන් කුසලේ පාරමිතාාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි ඔබ මේ පින්කම සිද්ධ කරා මේ කාලේ පින් කරන්න මු සුදු සුකාල නන සාමින්හසේල වස් සමාදංල ඉන්න ොදායක උදානමානාදී දෙෙන ඕනේ විශාල පින්කන් කරන කාලයක් නිසා සෝමනස්ස සහගත්තව පිනක් කරන්නේ කොහොමද කියන එක තමයි අද කියලද මාත්‍රකාව වහෙන ඉති මතක තියාගන්න ඕන සෝමනස්ස කෙලක ඇීම කක්ද සතුට සතුට කොන් කොහොමද පින්කමක් කරන්න කර හැම එකක්ම සතුටින් කරන්න පුළුවන්න කාරි අමාරුදයක් සතුට පින්කමක් කරන්න ට කමාරුයි ති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් කෙටියා සාරිපුත්්ත මහරහතන් වහන්සේ කියල මහරහතන් වහන්සේගැනෙ ආල තියෙනවන්. නේද කතා කරන්ද අමතක මො වෙන මහරහතන් වහන්සල්ල තුන්නමක් කින්නවානේ කවුද. සැරියුත්තාහාමුදුරු මුගලන් හාදුරු හානන්ද. අමතක වෙන්නෙමනෑ නනේ. අම්ම අපපච්චිග නම ඉදල කියන්න පුළුව. දවසක් බුදුරජාණන් වහන්සේතෙක් ඇවිදිින් සාකච්චාවක් කරනවා. දෙන දානයෙහි ආනිසංස තියෙන්නේ කාට දුන්නොද්ද කියන තැන ගැටලුවක් කල. අපටත්තේමන ැ නැද සාංගෙත දානකට පස්තනෙක්කින් ඕනද එහෙම නැද තකට බණ කියලමද දානය දෙන්න ඕනහත් දවසේ ඒකට මේට පිරිකරක් ඕෝ නොමද දන්නේ නෑන ඒවගේ ප්‍රශ්න දපිළඟ ඕ හිද මොනු දීන්න නැද හදරණයටට පිරි කරක්ට ගන්න විදදිහක්නය නිසා පන්සට ධනය රගන්න හෙම කිනයි නැ්ද අ ගෙදරමට බනක් කර ගන්න බේ නිසා ධර්මදාානය දෙන්න බෑ මන්ධනය පන්සලට අරගන්න කිනයි නද මේ ඔක්කෝම තැන් තැන්වල මෙ බිස්නස්සෙලා ය ව්‍යාපාර ලයි්දාගෙන ලොකුවට සදධ දාගෙන දදුන්ට පූජ කරන මල්බිමට යාගන මේවත් එක්ක මිනිස්සුන්ට බනක් කියන්න හරි බයයි ඔකුරන්ට බිරිමනු සෙකොහොද කරන්න අපිහිට නොෝක තමයි සෝමනස්ස සහගතෝක තමයි සත්තුටට කියේලු න ඉස්ස රම්ම කෙනෙකොටම කදදුනේ හාදුරුවන්ට කුඩි හෙළගන්න පිරිමිය කොයාගත්තා හාදුරුවන්ගේ කකුල් දෙක සෝද ගන්න පිරිමිය කොයාගත්තා පිරිමි දෙන්න ඕන බනකට අම්මට කුඩි හළලගන්න කිට්ටු වෙන්න බෑ පාදෝනය කරගන්න හාදුරන්ගේ කකුල ිෂ්පර්ශෂ කරගන්න බෑ ඒ නිසා පිරිිමි දෙන්නේ කොයා ගත්තක කොහම හරිකමන්න පොඩිකුරුට්ටු දෙන්න කරිකමන්න හිතුරක්කෝ මම්ම තනීම ක ලේ නැද කලාන්න අද මොකදද වෙලා තියෙන අද අභිහිතනවා අපි ළඟ කෙරෙන්ඩෝන දේ නොකරගන්න බාහිර කරන දේ තමයි කරණ්ඩඕන කෙ හිතෙනවා. අපිට කරගණ්ඩෝන දේ කරගන්න නෑ බදු හාන්දුරු මතක් කරනවා මහනනේ ධනයක් දෙනකොට දෙ ප්‍රශ්න හිමුණුවනේ බුදු හාන්දුරුවන්ට දෙන දානෙද හොඳ සැරියුත්තාන්දුරුවන්ට දෙන දානෙද හොඳ බදුහාදුරු සැරියුත්හාදුරුවන්ට පූජ කරන දානේද විපාක සරියුත්තාාඳරු බුදු හාන්දුරුවන්ට දෙන දානෙද විපාක කියන තමන් ගැටලු තේරෙන්දක හුත්මහිම බදහදරුවන් පූජ රද හො හ න්හන්සර පූජ රද හොද කියෙන. දුරජාණන් වහසමක් වගේ පිළිතුරත් න්න දිහිත කියමුොකු බල නබුද්ධ පූජාවනන්දිතිස් වයංජනත්ක පූජ කරනවාන පානරනන බුදුරජාණන් වහන්ේ මතක් කරනවා මහනනේ සාරි පුත්තා හාමුදුරු මට දෙන දානට වඩා හොට මතක තියාග සාරිපුත්ත හාමුදුරුවෝ මට දෙන දානට වඩා ඒකනි බුදු හාදුරුවන්ට පූජ කරන දානට වඩා මම සාරිපුද්තයන් වහන්සේට පූජ කරන දානය මහත් පලයි මහනිසංසයි පුදු මෙිහිතෙන් නැදද අපිනම් බුදු හාදුරුවන්ට පූජ කරන හිතනවන්නේ බුදු හාන්දුරහිත්තම කක්ද නෑ මම සාරිපුත්්ත හාදුරුවන්ට පපුජකරන එකයි ආනිසංස වැඩි. ඇයි ස්වාමීනය එහෙම කියන්නෙ කෙලා හනෝ ඒ වෙලා විදිකයනවා තමන්ගේ චිත්ත සන්තාානය සෝමනස්සව අප්‍රමාණව විහිදුුවන්න පුළුවන්නේ මහා සංගරත්නය ගුණ සිහිපත් කරන කොටයි මහනනේ ඒ කුසලේ මහත් පලයි මහනිසංසයි. දැමනි කතාවක ධහරි සුන්දර කතාවක් මතක් වෙන්න ඕන කාගෙද බුදුහාන්දරුවන්ගේ සුළුමව කවුද ප්‍රජාපතියම්ම කොහොමුද සිවර පිළියල කළ හොකර දෙදන ගන්න න අපි නහරි යාසයින මේ පෙටරට බ්‍රෑන්් එකක් පූජ කරන්නනෑ එහෙම සිවරු කඩ එවරට යන්නනත් හොයාගෙන. මිනිස්සු ලංග තියෙන මාන්නේයට කියන්න වා ෑ ඒරටේ සිවරක් දෙන්න නොක මටඒක පුළුවන්නම් කපුද දන්නේනෑ එමන්ගේ නම්ම කියන්නේ නෑ වෙලන් දැනීමක් වැටන නිසා. කවරුත් නොද කියලා ලංකාවක කෙනෙක් මහමසසි වුරත් දෙනකෝ තිය නොදය? දේශකත්වයට තැන දෙන්න ඕන කියනවා නෑ දුප්පත් මිනිහට අත දෙන්නඩ ඕන කියනවා. සම්පෝෂිතව රටක් හදන්න ඕන කියනවා. නෑ විජේක මාරය ලංකාවට එනකොට ප අප රට හිට පම්ම ගැනෙ කපු කොට කොට හිටා උහොමනි තිහාසකයන් එහෙම තිබ්බ අපිට අවුරුදු දෙදස් පන්සේක් ගිහිල්ලවත් සිවරක් මහගන්න බැරි මනුසෙක්කන්න ඕන. ඔබ නිකමට හිතල බල නෑ? අපි බෞද්ධරටක් තේරවාදී බුදු දහම පවතින රට තේරවාදී මහාසංගරත්නයට ලෝකෙ සලකන එක්කම රට අපේ රට අපේ රට පුද්දුමේතෙනවා අස්කිරි මහා විහාරය වැඩයින්න අනුනායි කහාමුදුර උපාල නාය හාමුදුර ගැ දවසත් තායින්ත ජාතිකෝගෙක්ක විදින් කෙනවා අපිට සඟරජ කෙනෙක්කෙනවා. එහෙමයි උපාලි උපාලි මහරහතන් වහන්සට සලකන ගෞරවේතයෙන්. අපි හිෙන් ද අපි රටේ අපිට සිවරක් මහගන්න කෙනනෙක් නැත්තම කක්ද කියලා. හැබැයි තමන්ගේ පුතාට සිවර කොහිංව රටකින්ගෙන් වෙන අම්මා. ඒ අම්මම අත් දෙකෙන් පුළුම් පොළල 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 තනාගත්ත කියන පුළුම්වලින් සිවර මහගන්න කොටස්ට එක. පුදුම හිතෙන්නද පුළුන් අයි පොළන්ඩ දෙ ඇත්තින ඒකත් හොඳ මේක තමයි හැදුවේ ඌ ඇතුල කියවෙනවා මවක් දරුවෙකුට සලකන විදිහ ඔයත්තු දරුවකුට කෑමට එක දෙදදි හො දන්නේ. හොඳ දේන මේ හොඳම දේහ දන්නේ න හොඳ දේ දෙන්නන්නේ හොඳම දේනෙ දරුවු අට දෙන්නේ බුදු හාමුදුරුව තමන්ග පුතා විසිදාහක් මහරහතන් වහන්සේලත් එක්ක දැන් වැඩ ලයින්න. අවුරුදු කියකට පස්සෙද හතකට පස්සේ. අවුරුදු හතකට පස්සේ විසිදාහක් සෙනගක් එක්ක තමන්ගේ පිරිවරක්ක ඇවිලෙඉන්න බුදු පුතාට කඩයකින් ගත්ත රෙද්දකින් මහන සිවරකට වඩා අධදකින් පිළියල කරන සවර මට විශ්වාසයි. ඔබ මහනරිදි කෑල් ඔබට විශවාස නැද. ඔබ හදන දාන ඔබ විශ්වාසයයි නැනේ මංම එකට ලළුණු වැැබුල්ලෙ එකුතු කල්ලා වශ්‍ය කරන තුන පහයකුතු කලා ඒව ගේ කේර්ටින් සර් විස්ස එකකින් ධදානෙදන්න. ඔබ දන්නේ මොවද දාළල තියන කියලා. න ඔබ ැ හොද්දට හැන්ද දාල පූජ කරන විතරයි. දන්න ඇතුරට මනුවද දාලා තියනෙ ක කියල්ල ඒනි බුදු හාන්දුරමතක් කලේ සක්කත්තන් දාානන්දෙති සහස් සඳානන් දේතිේ. අතෙන් පිළියල කරලා තමයි දාන දෙන්න ඕ නැත්තේ ඒකුසැලේ තමයි මහත් පල මහනනි සංසවෙන සෝමනස්ස සහගත සතුට වෙන් බෙරද බුදුහාදුරු ගන්නපු මාර්ගි ඉස්සරය අම්මල නන් ගියා ඒ නිසා ඒ තොක්කු මහට එකකුතුූුණ අපි හොදරට තේරුම් ගන්න ඕන ඒ අම්ම තමයි සිවර හදල සිවර මහලා අඩු පාඩුවක් නැතුව පරීක්ෂා කරලා අධ්‍යකෙන්ම සිවර අල්ලගෙන හිස මුදු නේ සිවර තියාගන තමන්ගේ බුදු පුතාට කියනවා පුතමක පිළි ගනිින් කියලා බුදුහන්තර එතැන දෙත් කියන්නම කදද සංගයහි ගෝතම මහා සංග හට දෙන්න මට දෙද එපා මට පූජ කලොත් පෞද්ජලික දාන දාහතරක් බුදුදහම ගන්න යෙන සාමූහික දාන හතක්කු ගන්නල තියෙනවා. හොදගට මතකතියාගන්න ඩොඩ මේ කාලේ. දානකී අයද්ද පෞද්ජලික දාන දා හතරයි සාමූහික දාන හතත්වයෙනවා. එනිසා ආනිසංස වැඩිම තියනෙනෝකකිවත් සුගති සංඛ්‍යාත දිවිලෝකවල ඉපෙද ඉක්මන් භවයක චතුරාර්ය සත්‍යය ධරම අවබෝධ කරගන්න ධාන පාරමී ධර්මයෝ සම්පූර්ණ කරගන්න සාමූහික දාානයම මහත් පල මහනි සංස වෙනවා කෙනෙ භාගතුන් වහන්සේ ගෝතමියම් මටසිහිපත් කළා. ආම් බලන් එනං ඉදත් එහෙන හෙන. තමන් වහන්සේ ශ්‍රාවකයන්ට දෙන දානේමත් පලයි මහනි සංසයි ශ්‍රාවකයෝ තමන් වහන්සට දෙන දානයට වඩා. එක් අපත් එහෙම එකක් නමිද කරගන්න ඕන. අපිත් කර ගණ්ඩුව නහෙම එක. ඔන්න සෝමනස් සිත හදාගන්න පලවෙනි කාරණාව කියන භාග්‍යතුන් වහන්සේ බුද්ධරත්නය කෙරෙහි ශ්‍රද්ධාසිත ඇතිවෙන්න්න දඕන සෝමනස්ස සහගත සිත පහලවෙන්න එක කඩින් ගන්න බෑ සෝමනස් සිතක් හොයන් කියයන්නන්නේ පකුහිර යෙන කියලා න ඔගට මහට ලස්සන උදාහරණයක් ඔබට කියන්නන් හෙවනැල්ල කෝන කෙල් හෙවනැල්ල කදාගන්න පුළුවන් හෙවනැල්ල කියන්නේ පලේන ආලෝකයක් තිබුණොතුන් ම් රපයක් නැත්තම් වස්තුවක් තිබුණොතුන් ආලෝකය අර රූපයට වැටුණහාම හෙවනැල්ල වැටමක් විදිහයටද පලයක් විදිට හැබැ හිවනැල්ලක් ගන්න පුළුවන්ද ආංුවයි වගේ තමයි සෝමනස්ස සිතක් ගන්න බෑ ප්‍රතිඵලය තමයි සෝමනස්ස සිත ඒක ගන්න මේ අට පිරිකර දහත්ද සවුරුදාහක්ද බිමට මල් ලියනයකද ලයි් දානයකද ගමමහෙල්ලෙන විදිට ළමයිට විභාගයක් ලියාගන්න පාඩන් කරගන්න බැරි විදිහට දානයකද නෑ උසාාවියක නඩුවක් වැටන විදිහට ප්‍රශ්නැති කරගන්නේකද නෙවේ සෝමනස්ස සහගත කියල කියා. මොකක්ද තමන් කරන වැඩේ බුද්ධ ගෞරවයෙන් කරන්න ඕන. බුදු හහාදුර වැඩිපුර බ්දට කමිතුුණාද ඒන? අප ිපු ස් කති. බුදුහාදුරු අපට කිීමකක්ද තුන්නේ බාහෝ මහනනේ රහත් උතුමෝ සහ පසේ බුදුවරු සහ තතාගතයාණන් වහන්සේලා වැඩිපුරම ඇලුම් කරන්නේ නිහටතාවයටයි. එහෙමකයපු ශාස්තෘුවරයාගෙදේ තවත් කෙනෙකුට බාධාවක් වෙන්න යොදාගෙන අවත් කෙනෙකුගේ සිතක දේශය පහළ කරන වනං, ඒ උතුම් වූ පුද්ගලයට ශාස්තෘුවරයට කරන අගෞරවයක් නෙවෙේද. දැන් මම සිවරදරාගෙන අතීතයේ වැඩ සිටිය රහතන් වහන්සේලාගේ ගුණකදම්භයන් වලට අගෞරවයක් වන විදිහට පාරි හැසිරෙන වනං, ආත්තරිකට මුදල් ටික දාගන්න වනං ඉරුණුසිවර ඇඳගන්න පාර ඇවිදිනවනං කෝඩෙ වවාගෙන ඉන්නවනං මටද දොස්නගන්නේ නෑන දොස්නගන්න කාටද අර සංගයා වහන්සේලා එන සාමූහික කොටසක්ඒකට භාජනයවෙන්නේ නැද්ද අපි කරන දේ ප්‍රතිඵලය බලපානවත් අතාගතයාණන් වහන්සේගේ ගුණයන් වලට ි බද් ෞරවේ ඇතිකරගන්න ඕන බුදු හාමුදුරුව කැමති ච්චි දට. බුදුහාමුදුරුව ඇලුම් කළ දට බුදුහාදුරෝ දේශනා කළදේට බුදුහාදුරුවෝ ගන්න කියපු මාර්ගය තුළ ගමන් කරන කෙනා තමයි බුදුහාමුදුරුව කෙරෙහි ශ්‍රද්ධ ඇති කෙනා. ඔන්න සෝමනස්ස සහගත සිතක් කදාගන්න බුදුහාදුරුව ගන්නන පලවෙනි ක්‍රමි මොකදද බුදුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ලෙස රද්ධාව දියුණු කරගන්න ඕන ඒ දියුණු කරගන්න ශ්‍රද්ධාව අන්නත් අයට බාධාවක් වෙන්නත් බෑ වෙන පුළුවන්ද බාධාවක් වෙන්න බෑ අනිත් අයගේ සිතා පැහැදෙන දෙයක් වෙන්නත් බෑ ඒනම් මොකදද වෙන්න ඕන අන්න අයගේ සිත පැහැදිෙන්ලඕන තමන්ගේ සිත සමාධගත වෙන්න ඕන තතාගතයානන් වහන්සේගේ ගුණේට හානියක් නොවෙන්නත් ඕන එබඳු ව යමක් යමෙක් කරන්නේෙහි ද ඒ තැනැත් අගේ කරන කටියුත්ත තුළ රැස්වෙන්නේ සෝමනස්ස සහගත සිත. සතුට පිරුණු සිතා. නැත්තම් පුළුවන්ද උබේග දර බණයඉවර වෙන කොටම අල්ලපික දරමනු සැගිල පොලිසි පැමිල්ල දානවාන සෝමනස සහගත තිබේද. දැම් බලන්නක බුදුහාදුරන්ගේ ගැන්වීම. ඊනක් කරනකොට කුසලයක් කරනකොට මහත්ඵල ලෙස ආනිසංස ලබන්ඩනං අපි චිත්තං පුනාාතීතිී පුුණ්ඥං හදයං පුුණනාාතීතිී පුණ්ඥං චිත්තය හදවත පිනා යනදේ තමයිුස පින කියල වඋුණහස මතක් කළේ එන ඒකට පාදක වෙනවා බුදු හාමුදුරුව කෙරෙහි ගෞර ඇති වෙන කෙනා. ආං ඒක නිසා තමයි පරනම්මලා සිතිං බුදුගුණ මෙනෙහි කරමෙන් එහෙනමේද පූජාවක් ලැස්ති කළ සිටින් බුදුගුණ මෙනෙහිකරමින් වචනීන් බුදුගුණ සජ්්‍යායනා කරමින් මනසිං බුදුගුණ සිහිපත් කරමින් පූජාව පිළියල කළා. ඒනිසානේ බුදුහාමුදුරුවන්ගේ සීපතුළ වහන් සේවන්දනා කරන්න සිරීපාදය යනකොට තුන්සරණය කිය කියා ගියා කියල කියන්නේ. ය එක සරණයේ එක පදයක් වත්තිය නොවද දේශ විසන එක. මෝය විස නෑන. ආං බලන්න තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරන කෙනාගේ සිත ලෝබයෙන් පිරෙන්න්නේන දේශයෙන් පිරෙන්න මෝහෙ පිරෙන්න්නේන ලෝබයි දවේශයෙන් මෝහිෙන් අත්මි දුනු සිතක් වෙද්ද ආංගේ සිත සෝමනස්ස සහගතයි. සතුට පිරුණු සිතක් කෙනවා දැම් බලන්න පින්කමක් කරනකොට සතුටින්ක් කොහොමදක කුසලේ දියුණු කරගන්න. ඊනකට භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා සතුටු සිතක් ඇති කරගන්න කරනදේ සතුටිින් යුක්තව කරණ්ඩෝන ආගේක පලවෙෙන එක තමයි කියනවා දෙවැනි කාරණාව තමයි කියනවා කල්්‍යයාන මිත්‍ර ආශ්‍රය කිරීම. ඒකත් සෝමනස්ව සිතකට බලපානවා. සතුටි ත සතුටු සිතකට බලපානවා හත් පල හනිසන් සැතිකරගන්න බලපානෝ දැ බලන්න නැද්ද ඔවුද කියලා. දෙමා ඔබට මේ දරමේ දේශනා කරන්නේ ඔබ ළඟතියන උදාහරන බුදු හාදුරුවන්ගේ දේශනාවත් එක ගලපගෙන. මිත්‍රියෝ නිසා සිත දුකට පත්තින්නේ නැද්ද ඔබේගෙදර පින්ක මක්කු බලෑස්ති කරන කොටට ඔබ කියනවා ආක්ක ගෙදරට එන්නකු අපේ ගෙදරද බනක්තිය නොයි බනහන්න එඉන්න. ඇය පාප මිත්‍රයෙක් නං ඇය ගෙදරට එනවා ඔබෙෙන් උපකාරයක් බලාපොරොත්වේ මකක් උපකාරය එන කොටමාව පිළිගනයේවි ඉන්න මට පුටුවක් තනලවාඩි කරාවි වතුර වීදුරුවක් දීලමාව පිළිගනීවි අන්න යිස්සරහ මගේ නම කියලා මන්ත්‍රණය කරාවි ඔක බලාපොරොත්තුවෙන්ගෙනවා ඔබේ නිවසට දැන් ඔබට වෙලාවක්තියනවද ඇයට සංග්‍රා කරන් ඇයි නැත්තේ දානන්ත යුද්ජන්ති සමාන මාහු. දානයක් දෙනවා කියලා කියන්නේ යුද්ධයක් කරනවා හා සමාන වැඩ. එතකොට අරමිත්තරයට හෝ මිතුරයට සලකන්න පුළුවන්ද? දැන් එයා කිපෙනවා. මකදද කිපෙන් ආය යන්නෙ නෑ මංවාගේ ගෙදර පණකට. ඇයි යන්න ඇත්තේ මට සැලකුවනෑ මම පිළිගත්තනෑ මාවාගේ කළේ නෑ, මාව ප්‍රතික්ෂේප කළා සියල්ලූ ඉස්සරහ මාව නිග්ලෙට් කලාා. කියෙල ඇත්තල යන්න ඇැද? එහෙනම් එයා ආපු කාරණාවමොකක්ද? අවි බනාහන්ම ගෙදරින් නික්මිල ගිය කොමද දේශ සහිත සි අක් එක්ක එහනං පාපමිත්‍රියෝ නිසා දැන් ඔබේ සිත අසතුටෙන් පිරෙනවා. කොහොමද පිරෙන්නේ අරමනු සය ගියානේ හෙට උදිහම් ප වෙනකොට මාර්තකය කතා කරන්නේන? අේ ම පින්ක මක් කරගත්ත මැද හිටපියාලුවත් තරහ කරගත්තා. ආං අර සෝමනස්ස සිතම දෝමනස්ව සිතක් බවට පත් වුණේ නැද්ද පාපමිත්‍රයෙක්කසුරු කළ නිසා ඔබ ගැන් අවබෝධයක් නැති මිත්‍රයන් කුසල් පිළිබඳ අවබෝධයක් නැතිමිත්‍රයන්නේ දරමය අහන්න ආවේ ඇයි කියනෙ අවබෝධයක් නැතිමිත්‍රයන් බාල අදහස් ඇති මිත්‍රයන්නේ වුට කියන්නේ නෑ කල්්‍යයාන මිත්‍රය කියලා එයට ගැන කවරු කෙලද පාපමිත්‍රයා බාල මිත්‍රය ඒනිසා සෝමනස් සි දෝමනස්ස සිතක් වුණේ නැද දැන් බලන් බුදුගුණ මෙනෙහි නොකරන කෙනාගේ සිත දෝමනස්ස වෙනවා කනගාටුවට පත්වෙනවා පාපමිත්‍රයේ ැසුරු කරන සිත කනගාටුවට දෝමනස්සයට පත්වෙනවා එ යායටට සතුටෙන් යුත්තුවයමක් කරන්න පුලුවන්ද කරන්න බෑ තුන්ගෙන කාරනාව දැන් ගුයි කරුණුටිකම අවසාන්ටහනෝ ඔබ ගෙරක් තිංක මක් කරනට මෙ හොට හිත කරන්න ඕන එමි නත්තං වැඩක්වෙන්නේෙ නෑ දැන් කරුණුට එක දැන් හිතන්නේ දැවමත් පොතක් බල නැතුවනි කියන්න එ උත්ඒක මටක තියන්න මට කියන්නවා තුගනි කාරණාව කියන භාග්‍යතුන් වහන්සේ බුදුහාන්දුරුව කෙරෙහි අනමිත්‍රරු කෙරෙහි කරන වැඩේ ධාර්මික වෙන්නත් ඕන ඒක බලබානවා සෝමනස්ස සහගත සිතකට ඒ කරනදේ හොඳම දේ තමයි කියනවා ධර්මදානය දැන් අදෝභ කරන්නේ අංඒක සතුටික් සිතක් පිරී යන්නට නං යම් ඕකෙනෙක් කළ යුතු පලවෙනි කාරී වන්නේ ධර්මය ශ්‍රවණය කිරීමයි ට බනක්කාහනොට සතුට විචලාලද ඒ සතුට වෙන්නේ ඔබ විසින් කරගන්න ඇතිදේ ධර්මය තුල්ල සඳහන් වී තිබේ යන කාරණාව ඇසන විට සිත සතුටකට පත්වෙනවා තමා විසින් කළ ඇති අකුසල කරමයක් සහිපත්වන විටත් සතුටකට පත්වෙනවා ඇයි? ඒ අක්කුසලේ විපාක කල්්‍යයාන මිත්‍ර සාමීන් වහන්සේ කෙනෙක් මාවෙත දැනුන්දුන්නා ඒක වෙන්න දධරමය විතරයි සිල් රකි එක ආනිසංස ගැන කියනකොට රකින කෙනා සතුට වෙනවා ඇයි මම සිල්පද කඩාගන සිල් කඩාගන්න ගැෙන සතුට වෙනවා ඒ ඒක තියෙන ආදීනව මට කියල දෙනවා දැ යි දෙකම ධර්මින් වෙන්න නැද වැරදින කෙනෙක් නිවැරදි කරන්නත් පුළුවන් නිරැදි කෙනෙකුට තවකුසල චිත දියුණු කර ගන්නත් පුළුවන් ඕක කරන්නේ ධර්මය විතරයි ඉළඟට බලන් ඇති වෙන්න ඇති අකුසල චෛතිසිකයූ කුමක් දැයි පෙර මාවෙත ධර්මයෙන් දැනුන් දෙෙනවා ඒකත් ධර්මයෙන් විතරයි කරන්නේ හරියට පාර දැනඇති මනුස්සේකන් අ මැප්ප එකක් දා ගැන යනෝවාගේ එතකට කියන්න ඇද තව මීට්‍ර දෙසීයකින් දුණුට හැරෙන තියෙනවා එතකොට බාවදානය ය ොමකක්ද මට තව මීට්‍ර දෙසයකින් හැරන්න තියෙනවා ඔබ යන මාර්ගයේද ඔබ සලකුණු කරපු තැනින් අතර වෙන්න තව තියන්නේ මීට්‍ර සී අයි එතකොට ධානද වාන අතර කරන්නන පැත්තට සිගනල් ලයිතක බලාගෙන යන්න ඇ්ද පාකින් තියෙනවාද කියලා ඔබ සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතරය එළමිල බලන් සූදානමක් නැ් දෙතකොට ඔබ දන්නතුව යනවනං ඔබට අවශ්‍ය තැන පහුකරගෙන යන්න වෙන්න නැද එතනනිතිවාන හරවගන්න බෑන තව කිලෝ මිරු දෙදක්විත රෑඇතින්ගේි හර වන්න වෙන්නන්නේ නැද ආපෝ හරවනකොට ලොකු ට්‍රෆික්ක් කෙන්ඩ වෙන්නේ නැ්ද එනකොට එක්ො පාක නැති වෙලතියෙන්න්න බැරිවෙයිද මේ සියල්ලම ඔබ නතර කරන අපේෙර ඔබ දැනුම් දුන්නු කාරණාවට අනු යාම තුළ එ ර්ගගේ පහසු වෙන්නේ නැද්ද අං බලන්න කු සූ මනස්ස සිතකට කිටතුු කරන ධර්මයහනකොට මහනනේ පාපමිතරු ඇසුරු කළොත් ආදීනව මේ මේකයි අන්න කලින් කියල දෙනවා. කාමච්ඡන්ද දියුණුරගත් ත්තා දීනව මේකයි දැ කාමච්ඡන්ද ඔබට නැතිවෙන්න පුළුවන්. මතුුවට ඇතිවෙන්න පුළුවන් තදංගවශයන්නේ යටපත් කරගෙන තිය සමුච්චේ දවස්සයෙන් ප්‍රහණය කරල නෑ තාවකාලිකව යටපත් කරගෙන එන්නවා. ඒක හරයට බොත්තුරය තුළි තියෙන හුලම්පු රෝපු බෝලයක් වගේ තියන් ඉඳල තියනවන බොලි තියගෙනන්න පුළුවන්න්න ගොඩක් කියෙලා. බෑනි ලොක්කු ව්‍යයාමයක් දරන්න ඕන. හැබේ ආත්මිදිච්චිකම එවුටටයනවා. ඔයි වගේ කාමය න ඔයි වගේ ව්‍යාපාද ඔයි වගේ තින මිද ඒ වගේ උදච්ච කුක්කුච්ච ඔය කිරණීවරණ ධර්මවලමං කෙටියගුබොට කියන්න. කාමයට අකමැති හැබැයි දැක්ක වෙලාවි දෙවිසෙනවා. රූපය අනිත්‍ය ගැන වඩනවා රූපයත් දැක්කොත් ඇැලෙනවා ඒඇලෙන්න්නේ මොකක් නිසාද තදංග වශයෙන් යට පත් කරගෙන තිබුණට පාලනයක රගන්න බැර විස්සෙනවා ප්‍රතජ්ජන සිතේස්වභාව හතන් වහන්සේ කෙනෙකුට එම වෙන්නේ ඔබත් මමත් එසේ නොවන නිසා අනාගාමී නොවන නිසා කාමච්ඡන්දය ඇතිවෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මතක් කරණය කාරණාව ධර්මයෙන් ඔබ අහලා කලින් දැනුවත්වෙල ඉන්නවා මකද දැනුවත්වෙල වෙන්නේ මේ බඳු සිතිවිල්ල එකට ඇලුනොත් ද හා දුරු මට දුන් උප දෙෙස තමයි ආදීනවදී වනු කරන්න කියලා දැන්ගේ කක්මම දකිනවා දකිනකොට ම ආදීනව මෙනෙහි කරනවා හරියට කලින් කළ දැනුන්දීමකින් උපයෝගයක් මම යොදාගන්නවා ඇති වෙන කෙලෙස් ධර්මය නැති කරගන්න. හැබේ ඇහිවි නැත්තං ඕෝක කරන්න පුුවන්. බනක් අහල නැත්තං ධර්මයට කිට්ටවෙල නැත්තං ඒ කෙට ඇලෙනවද නැත්ං ගැටනවාද නැදද ඇලනවා ගැටෙනවා. දේශ ව්‍යාපාදය කළ ගැන්න දේශයටන. ඉවසල ඉවස ඉවසල බැරිම තැනයි ම මේදේක් කළේ ඒ කියන්නේ අවශ්‍ය තැනදි ඔබාතින් ඉවසීම නේ නෑ කියනෙන. ඉවස ඉස ඉවසල තැන ඔබට ඉවසීම පුරුදු කරන්න අවශ්‍ය න එතන ද ඔබ රකින් ඩෝනෙත් නෑ. බැරිම තැනයි මම මේ දයටට ගිය කීව තැනට වා ඉවසීම ප්‍රගුණ කරගන්න. බැමතනහා මුදුරුවනේ ම ගදරන්ග ලියට බැන්න්නේ. බැරිමතැන හාමුදුරුවණේ මංගේ මනුසයට ගැහේ. බැරිම තැන හාමුදුරුවනන්නේ මගේ මනුසය ගෙදේ ම මෙහෙම කළේ බැරිම තන හා මුදුරුවණෙ ම මේ සට පයින් ගැහේ. පාසල්ය අනලළමයකුත් එහෙමයි. ගෙදර අම් තාත් හෙමමයි තාත්තදාලා අම්ම යන්නේ බැරිම තැන කියන තැනදේ පුළුවන්ම තැන එතැනද කියලා ව්‍යාපාදය දුරු කරගත්ත නං අරගමන වලකන නැද? න්ධනාාරයට ගීපුගෙනෙ කිවසන්න පුළුවන් තැන ද ඉවසනය නෙමේ බැරිමත නිවසවානංගෙතට යනද. එන ආගක ආදීනව කියල දෙනවා ධර්මේ එතකොට සෝමනස්ස සිත ඇතිවෙනවා. කොහමට ඇතිවෙන් අපපපෝූමංව ඉවසීම ගැන දැනගත්තේ දරමෙන් මමෝතනින් මැගෑරලා අප හින්ද මංවෝකින් බේරුණ අන්න සූමනස්ස සාගත් දෙ අපට එ වෙච්චි තැන්නඇද. හ? කට මුකරි කර කර මුකරිකර කර බනින්න පුළුවන් එකම පිරිස තමයි සංඝයා මමන මේ ය කියන්නේ හනු ගධි චන්දිමල නායකාරු. එබන්ඳු තැනකද ඔබහිතනවා මට සුදුසුනේ දේනේේ මම මැගෑර නෝතනේ ඔබේ ඒතනෙ මැගාරෙනවා තවසකබට බණ කැහෙනවා සංඝයා විවේශනය කිරීම අකු සල ධර්මය අපප්පු මං අතිරින් ගැල වුනේ අරක හපු හින්දන්නේ න්න සෝමනස ඇයි ඒ අකුසල කර්මයට මම දායක වනේ නෑ දැන් සතුට නෙමේද හැබ දායක උනානන් දැන් දුකනවේද අයුඉ ඉන්ඳල මෙදා දක්වා ම මම දේශයෙන් හිටියඒක මට දැන් රැස්සල යවරයි අන්න බලන්න බුදුහාදරමතක් කරනවා කලින් දැනගන්නවා ඉස්සරහට ඇතිවෙන්න තියෙන නීවරණ ධර්මය ගැන දැනගන ඒකට සූදානමින් ඉන්නවා ධරම දන් කෙන ලන්න සතුටු තක් ඇතිකර ගන්න සෝමනස්ස සහගත සිතක් ඇතිකර ගන්න බුදුහන්දරෝ ගන්නන්න ක්‍රමෝපාය අපිට දෙමවා අමාරු දෙයදද අමාරුවන්නේ මනුස්ස ජීවිතය ලබන එක ඒක ලැබුවන අමාරුවෙන්න්නේ නිරෝගි මත් කෙනෙක් වෙන එකක් එකත් ලැබුවන අමාරුවෙන්න්නේ සම්මාධිත්තිික වෙන ඒ එකත්තුුණනේ එහෙනම් මේ ධර්මකාරණ අමාරුවකක් කෙනවාද මේක ප්‍රගුණ කරන්න අවශ්‍යතා විතර යෝන තියෙන මිද්ද කියන්නේෙ ත්තේ වගේ. සල්යන ළමයකුටඩුක කිව්වොත් හෙම කම්මැලිකම ඉස්කොලයනකොට කම්මලිකම තියනද තියෙනවනේ කොහොද කම්මලිකම දැටින්ද බැ පැකින් එක තින්න තිීනමිද්ද ඕක භාවනාන යෝගයකුට කටට බරවතලයි එයාට ගැන්නමකක්ද මෛත්‍රී භාවනාව ප්‍රගුණ කර කරන්න කොට අතීතයේ සිදි විච්චි සිද්ධිධමයක් සිහිහට එනවිට ඒ ඉරියවුවෙන් අත්මිදිලා ඒ සිතිවිල්ල තුළට යමෙ කෙල්බ ගන්නවන ආං ඔහු එහෙනන් තීන මිද්ද කියරනී වරණ ධර්මයට යට පත්තිච්චි කෙන ඒක යෝ ගවචරයෙකුට වැසැන තේරෙ නැති. ඔබ මෛත්‍රීදවුණුව කරන මෛත්‍රී භවනාව කරනු. කරනකොට ප්‍රාර්ථනා කරනොකොහොමද මේ ගමෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුව පත් වෙත්වා කෙල ප්‍රගුණ කරනකොට ඔබට ගමේ ගහපු මනු සවේගෙන මතකු අරමණු සයටටත් කොහොම දම අන්න තරෙන විද්‍යාපතන වීර්ියනෑ සිත පපත්වගෙන යන්න එතකොට මකොද කරන්නේ එතනින් නැකටිනවා නැත්තම් භාවනාව නවත් වනවා ආම්බලන්න නීවරණ ධර්මය දිනනවා අපි පරදිනවා පසල්ලමකොටත්තෝ කොහොමමයි මොකක්ද කලින් නැකටින්නේ නෑ පස්සෙ නැකිටෙනවා අද පාඩන් කරන්න තියෙනෙ අද කරන්න ඇතුව හෙටට කල්දාගන්නවා. හෙට තියෙන එක අනිද්දට කල්දාගන්නවා. සතියට කල්දාගන්නවා. මාසෙකට කල්දාගන්නවා. කාර්තුුවට කල්දානවා. අවුරුද්ගට කල්දානවා. කහමාරට කල්දාලා උසස් පෙළ කිට්ටු වෙනකොට කාගිවලිගගේ ගිනිගත්ත වගේද. ඩැන් මාසෙකට, අවුරුදු දෙකා මාරම සෙලබස්ස එක කවර කරන්න යනවා. අං බලන්න තීන මිද්්‍ය ළමයකුට බලපාන විදි. දැන් ධර්මී ඉගෙනගන්න කෙනා දැනගන්නවා. මේ කියන්නේ තීන මිද්්‍යකුසලය දවසක මේක මට එන්න පුළුවන් ආවොත්නිින් මා කලන්නේ මෙන්න මේ දේ. අං ඒදේ දැනගැන සූදානමින් ඉන්නවා ඕකට කියනවා, අනුපපන්නා නංවා අකුසලානං අනුපපාදාය. නො ඉපදුන අකුසල කරමයෝ නො ඉපදවා ගැනීමටම වෙරවීරය කරනවා. ඒකටත් වීරය තියන්න ඕන. සිත නො ඉපදනු අකුසල කරමයෝ නො උපදවාගෙන ඉන්න වීරය ඕනද නැද්ද. හැබ නැති කෙනට සෝමනස්්‍ය සාගත සිතක් තියෙනවාද? නෑ ඇයි? එඒට තියනෙන දෝමනස්ස දුකක් පිරුණු හදවතක් තුකක් පිරුණු සිතක්ක හුටයිති වෙනවා ඒනම්ඔන්න සතුටු සිතකින් යුක්තව වෙසේද නං තුන්ගනි ධර්ම කාරණාම කදිගෙන ගත්ත හොදට ධරමයආණ්ඩුවන ඒ ධර්මය අහලා දවසක ඔබට හම්බ වෙනවා ඔබ වෙනස් කරන ධර්ම දේශනාව අනේ ඇත්තනේ නං මේක මටනම කිව්ව වගේ ටත් කව දහරි පැවිදි වෙඩ තිෙනවන මටත් කවදහරි මේ තැනට පත් වෙඩ තියෙනවාවන මටත් කවදහරි මේ කියන ධ්‍යන තලයකට පත් වෙඩ තියෙනවන මම ඒකට මේක කරන්න්ඩඕන කියන විශ්වාසයයි වීර්යයි සතියයි සමාධියයි ඇති වෙනවා එතෙක් ඔබ කර්ඩෝනමකක්ද එතෙක් ඔබ පණහන්න ඕන ඒ බනහන සෑම වෙලාවකම හිත සතුටක් පිරෙනෝ. කොහෙංවත් ගන්න පුලුව වන්දෝග. කොහවත් ගන්න බෑ. ඊළට බලන්න්න භාගතුන හස දේශනා කරන එක. ධර්මය ලියවලා තවත් කෙනෙකුට දෙනවනං සෝමනස්ස සිතක් ඇතිවෙනවා. දැන් ඔබට මඋදාහරණ දෙකක් එ අදදිී ඔබේ ඇගේ කිලිපොලා යන්න ඕන. අනුරාධ පුර රාජධානී ලිය විච්චි පුත් බලන්න්න කොච්චර ධර්මයගෙන ලියවුණනා. සීහලට්ට කතාවම ලියවුනේ අනුරාධපුර ධර්මයට කොච්චර කැමිතිවන්දද අදන මෙහෙම ටීවිය එක බණක් කියන්නේ. එදා මෙහෙම තිබ්බෙ නෑනේ එදා තිබුණේ සන්නිවේදනය කරන්න පුස්තකයක් පොතක්. හැමෝ මකරු දන්නවද එහ නම් මොකද කලේ අකුරු දන්න ඉස්කෝලි හාමිනේ හරි ගම්මුලෑදෑනනි මහත්තය හරි පන්සලේ ලොකු හා මුදුරුවු හරි ධර්මශාලාවට ජාතක කතා පොත්වහන්සේ වැඩම කරවලා එල්ලි වෙනකන් ජාත කතා පොත්වහන්ස සිදිහා බලාගැන දායකයන්ට දේශනා කරනවා දායකයෝ ශ්‍රද්ධා සිතින් ආනෝ අන්න ධර්ම සන්නවේදනය කළ සෝමනස සිත රටේ රජ්ජුරුවන්ට හාමුදුරුව ආරාධනා කරනවා මහරජ සුදුසුම කාලයයේ පොතක් ලියවල සසුනට දෙන්න ලිවේ නැද්ද ලිව්වා අමාාවතුර, බුත්සරණ, දහම්සරණ, සඟසරණ, කුසදාකව යශෝදරාවත මෙ ඔක්කොම ලිය වුනේ ධර්මය තුළ සතුටු සිත ඇති කර ගත්තා අය. ඔය අවුරුදු දෙ දහකට විතර එහා පැත්තදේ. එච්චරදුර නොගිහින් මෑතකට ඔබෝ ගෙන ියාවොත් අපවත්තීවදාහළ රේණුකානය චන්දවිමල මහනා එක හා මුදුරුවෝ උන්වහන්සේ පොත් ලියන කොට දෙවතාවක් නොකිවා ලියපු පොත්්තදටත් අපිට තියෙනවා. කොච්චර ධර්මයට කැමිතිවෙෙන් නැද්ද. එ අපි ලියවුමක් ලියව්වත් ආපහෝ කැරයක් බලන්න ඇැද අකුරු වැරදිද කියලා. තතාගතයාණන් වහන්සගේ ධර්මය ලේඛනගත කරපු මනා එක හා මුදුරුවෝ, ලියපු පොතේ නැවත සුදුපත්තත් බලන්නේ ඒ තරන් ධර්මයට ඇති කැමැත්තයි අවබෝධය හිතල බලන් ආන් සතුටු සිත වෙන කොහංවත් ඔක් ගන්න පුලුවන්න. ඔබ ධර්මය ගැන ඉගැ ගැන පොතක් ලියන් බලාගෙන හරි ලියල උපාසකම්මලට දෙන් සතුටු වෙන්න බැරිද ධර්මය ගැන ඉගෙන ගන්න කෙනා ධර්මයට හුකන් දෙන කෙනා ධර්මදානය දෙන කෙනා සෝමනස්ස සිතකින් යුක්ත වෙනවා. දැන් අද ඔබ ඔය කොටස් තුනෙන්ම සතුරට පත් වයෙනවා. මොකක්ද. බුදුහාදුරුවෝ කරේ ්‍රද්දහාවත් යෙනවා. ඒනිසාය ඔබ ජායලිඳල මෙහාහටාව න බුදුහාදුරුවෝ කරහි මල්වට්ටි පූජ කරන කොට ප්‍රර්ථනා කරන්නම කන්ද. මේ මල්ටික පරවෙල යනවගේ සාමීනිින්මගේ ජීවිතයත්? මේ කුසලේමට නිවන් අව බෝධ පිණසම වේවා බුදු හාදුරුව අපට ප්‍රාර්ථනා කරන්න ගේපි කෙනවේද ඒකත් කරනවා. ඉළඟට ඔබම කක්ද කරන්න. ඔබ ධර්මයට කැත්නෙනනිසා තමයි බදු හාදුුරන්ගේ දේශනවාහන්නේ. අේ කසෙ දෑ සිතින් යුක්ත වහගනින්වා. ලේකනයක ගත නොකලට ලෝකයි එහැමෝටම බන පදය අහන්න කියලා එමිනිසුන්ට සන්න්‍යවේදනය කරනවා. ඒ තුළත්බ සතුටකට පත්වෙනවා. ඉන්පස්සේ තමා විසින් රැකගන ඇති කුසල යොකුමක් දේ දැනගෙන ඒ එකක තුළ සතුටකට පත්වෙනවා. ම ධර්මදාන දුන්නන්නේ සබ දාානන් දම් දාන ජින ති ම ලෝක ති හොඳද රසදුන්නන්නේ සබ්ාන සෝ ධම්මර සංජී නාතති මැරනකොට ගෙනියන්න පුළුවන් දෙයක් නිමන්රගත්ති ධර්මදානය ම දුන්නන්නේේ ධර්මදානය දුන්නේේගේ ආනනි ංන්ේ තමයි ම කොතනක ඉපදිල හිටිය. ඔබ පුදදුමහිතේ. තන්න බුදු කෙනෙක්ුලොව පහල වෙන විට ඔබ මනුෂ්‍යලෝකයේ දුප්පත් මංම කෙනෙක් ළඟ ඉන්න හිට ඉන්නවත් නැති ගෙදරක් ළඟ ගහක්යට ඉන්න කෙනෙක් වුනත් ඔබව දකින්න පුළන් බුදුහදුරන්ට සුනීතව දැක්කේ සෝපාකව දැක්කේ මට්ටගුන්්ඩ ලීව දැක්කේ මිනිී මර මරගේ පංගුලි මාල දැක්කේ ආගේ වගේ සසර ඔබ කොතන රරි තැනක ඉපදිල හිටියුත් බුදු කෙනෙක්ලව පහලවෙෙන කාලෙක ඒ බුදුරජාණන් වහන්සේගේ නුවනට ඔබව මුණ ගැහෙනවා ඔබ අද දුන්නු දරමදානම පිනෙ කුසල එවිපාක. අන්න බලන්නෙ තුර අද ඔබ සතුටු වෙන්න නඇද සෝමනස්ස සහගතයි. හිළඟට කර්මය කරම පලේ පිළිබඳ විශවාාසය ඇත්තේනවා. ඒනත් කියනවා සෝමනස්සසාගතයි. සිත සතුටකට පත්වඩ නං මොකද කර ගණ්ඩෝඕන එහෙන. බුද්ධානුස්සතියේ වඩන්න ඕන් ධම්මානුස්සතයේවැඩ්ඩුවන් සං්්‍යානුස්සතිය වඩඩුවන් දේවතානුසතියවැඩන්්ඩුවන්, චාගානුස්සතයේ වඩන්ඩුවන මේවා වඩන්න 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 තමයි සිත සතුටකට පත්වෙන්නේ. ධරමේ අහන්ද අන්ඩ ආඩ අහණඩ තමයි සිතට සතුටකට පත්වෙන්නේ. බුදු හාමුදුරුවත් රහතන් වහන්සේ පිරනුවන් පාන්ඩ යනකොට ධර්මජද සාමින් වහන්සට කියනවා ඔබ වහන්සේ චතුර ලෙස ධර්මය දේශනා කරන සාවාම වහන්සේ අද පිරිනුවන් පාන්න මගෙන් වෙන් මෙල යනවා මාකෙර යනුකම්පාවෙන් යුක්තව ධර්මයයක් දේශනා කරන්න කිෝ බුදු කෙනෙකුත් ධර්මයට කොච්චර අස වුනාද කැමැටුනාාද එහෙනම් ඒ සතුට සිතටන අපිත් අද කරගත්තයං එහෙම පින්කමමා. පෙන්වත්න්නේ සීලේ රකින් සතුටු වෙන්න කොළවා. ඔය සතු්ටි වී යුතු කරුණු අතර කරුණු තියනො දා හතරක් සෝමනස්ස සිත හදාගන්න. ඒ දාහතර කරනගොට තමයි ප්‍රතිඵලය සතුටු සිතක් ඇැතිවෙන එක. ඒක කරනගොට තමයි සිත සතුටු වෙන්නේ. එහෙමිනැතුව සතුටු වෙන්න කලාට වැඩක් එන්න. සතුටි වෙන්න කරන දී වැඩක් එන්නේ කරහම ප්‍රතිඵලය තමයි සතුට එමෙන මේද. අගේකයි බුදුහාන්තරු දේශනා කළේ. ඔබටත් ම මතක් කරනවා සිත සතුටු වෙන්න කොච්චර ලයිට් දැමට බෑ. සිත සතුටුවෙන්න මේ වෙන වෙන දේවල් කලාට වෙන්නෙත් ෑ සිත සතුටුවෙෙන්ද නංගුබ කළ යුත්තේ ශ්‍රත්ධහාාව මත දියුණු එක නැ එකකමයි. සීලේ මත ආරක්‍ෂාවනය එකමයි දානය මත ජීවිතය පුරුදු කරන එක මයි සතුට වෙන්න පුළුවන්නේ. දාන සීල භාවනා ඔය තුනමයි සතුට වෙන්න පුළුවන්නේ. ඔබට ප්‍රාර්ථනා කරනවා සතුටෙන් යුක්තව කු සල් වඩන්න මේ උතුම් ධර්ම දේශනාව ධර්මදානයක් පැසූපකාරවේවා කියෙන් සාධි සිතිින් යුක්තවසි ප්‍රාර්ථනා කරනවා ති පැයිීමරයි. ඔබ ඉතාමත්ම වටිනා පිංකමක් කළේ කඳාන අංකතිස්හය දෙක සූරිය මාවත යන ලිපිෙනෙහි පදිංචි භාර්ියාව සුමිත්‍රාවීරතුංග දියණිය චම්පිමාලී සහ තනූජා බෑනාවරු රෝහිත සහ චමින්ද හුණු බපුරන් භිෂාන් සහ එය සිත අම්මත් එක්ක දූර දෙන එක තුළ තමයි පින්කම කරන්න ට පෙන් සිද්ධවෙෙන් මංහරිම ආදරතං වැඩිහිටියන්ට සලගන දරුවටිකක්හ දන්නඕන තාත්ෙක් නැතිවුණහම අම්මෙකුට රැකවරණය තියන්නේ දරුවන්ගේ දේනිසා දරුවන්ට පැවරෙනෝ ලොකු විශාල වගකීම ඒ අහිමි විච්චි තාත්තාගේ ස්නේහය අම්මට දෙන්න පුළුවන දරුවන්ට විතරයි ලෝකෙ කොච්චර දරුවෝ හිටියත් ඒ අම්මට ගෞරවේ ආදරය දයාව මෛත්‍රය දෙන්න බෑ. ලෝකෙ මිනිස් සැමෝ මට මඳඉන්න පුලුවන්. හැබැයි ලෝකෙ මිනිසු මගේම බලන්න ගියත් අම සතුට වෙන්නේ අම සතුට වෙන්නේ මගියොත්. ඇයි අම්මගේ පුතාන අගේ වගේ. තාත් අහිමෝනාට පස්සේ අම බලාපපුොරොත්වෙන්නේ දරුවන්ගෙන්න්නේ රැකවරණය. දරුවන්ගෙන්ගේ ආරක්ෂාව, දරුවන්ගෙන් ඒ. අ ජීවිතයේ පවත්වන හරිනිකං නැවක් එතර කරවන්න උරුවක් එතර කරවන්න අපිට හබලක් ඕන වගේ අම්මව ජීවත් කරවන්න දරුවන්ට පුලුවන්කමතියෙන් ආදරයයි දයාවයි කරුණාවයි මෛත්‍රය. එනිසා ඉතාමත් මෙලෙෙන් ගත්තුව ඉල්ලෙනවා අම්ම තනි කරන්න ඇතුව තාත්තගේ අඩුවනො දැනෙන්න්න අම්මත් එක් ඉතාමත්ම ආදරයෙන් දයාවෙන් කරුණාවෙන් මෛත්‍රයෙන් ඉවසීම. අම්ම ලෙහිම අයින එක්ට තරහයනවා මේඒක අම්මගේ තියෙන ස්භාව අපික තේරුන් ගන්නවා. යතු රම්ම කැමිති නිතර මගේ කරනවාටනේ තින් තේකරස නැති වුනත් රසයි කෙනුට අම්මරරියා අසයි. සීනි දා එපාමකනොට අම්මරරියාසසිනටික දාලද අපින දන්නේගේ ලෙඩේ තියෙනවාකෙල් අම්ම නව දරුවන්ටහදනවා කියෙන තැන දැන් අපි අම්මගේ හිත සත්තුටෙන් තියන එක තමයි අපට පැවරෙන වගේ ඒ නිසා යත්තුව හැම දෙනෙක්ම කළ ඒ සතුට අම්මට දරුව සතුටු කරවන්න පුළුවන්නන් අම්මට ඒක තමයි ඔබට කරන්න පුළන් ඉල්ලොකුම යුතුකම අපි ප්‍රාර්ථනා කරනම්මට නිදුක්නීරෝග සුවපත්භාවය චිරජීවනය ලැබෙන දිගාසිරි ලැබෙන පුුණ්්‍යබන්ත ජීවිතයක් ගත කරන්නට රත්නත්ත්‍ර ආශිරවාදය ලැබේවා කියන සාධ සිතෙන් යුක්තව ආශිරවාදයක් කරනු. අම්මයි දරුවෝයි බෑනවරුයි මුණබුරුයි සියල්ලෝම එකතු වෙලා පිංකම සිද්ධ කරල ලාපොරොත්තු වන්නේ අවුරුදු දෙකට පෙරමිය පරලොව යන්ට යෙදන. හෙන්ද්‍රරි වීරතුංග මහත්මාට පරලෝක වශලයෙන් අනුග්‍රහ කරන්නන පින් අනු මෝදන් කර. ඉතින් අපි ප්‍රාර්ථනා කරන ආදරනය අප පච්චි දහසක් දුක්විඳල. ඔයත්තෝ තන්නේ නෑ. අපිත් දන්නේ ලොකුණනාට පස්සේ. අම්ම බඩගින් නිදගන දරුවන්ට බද් දෙග පෙදල දෙනවා. තාත්ත පාරයගෙහිල්ලා ලොකු අභියෝග බාරගෙන දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරනවා. අපේ තාත් ඔබේ තාත්ත් එහෙම තාත්ේ ස් තාත්ත සැපතෙන් හිටියන්න අපිට දුක තම තාත්ත් දුක්විින්ද නිසා තමයි අපි සැපන් ඉන්නේ ඒ නිසා අපි විඳින සැපක කරවල තමයි අපි අම්ම තාත්තවිින්ද දුක තාත්තට සංසාර දුකෙන් අත මිඩෙන්න්න මේ යුතුම් ධර්මදානය උපකාරයක් වේවා කියන සාධ සිතින් යුක්තව පි අන මෝදං කරනු ඊට සමගාමී ඔබ පරර්ථනා කරනවා වB අේ සේ කර මහත්මා පරොලව සැපති අවරුදු අක් පිරෙන එත මාට පින් අනු මෝදන් කරන්න මුනිදදාසද සිල්වා මහත්මා සහහිවා අලින්න්ද සිල්වා මහත්මී රෝහිතද සිල්වා රජාකුල තුංග මහත්මා සහස්ශ්‍රීනාාත් කුළ තුංග මහත්ම සභාගිව සිල්ු දෙනා නමින් මේ පරළ වගේ ඥාතිවරුන්ට දෙව මිනිස් සැප කළවරනිවන් අවබෝධ කරගන්න මේයකු සලය උපකාරයක් වේවා කියන සාද් සිතන් යුක්තව පින් අනු මෝධන් කරනු සෙට්්‍රාර්ථනා කරනවා සුමිත්‍රා වීරතුංග මතාවර අදම්මට සතුට රනේ ද රෝක්කොම කොතු වෙලා නෑ දෑ යකුතු වෙලානේ ලෝක හැමෝටම හොඳම දේ දුන්න ධර්මදානය ද අම්මට ෝක මේ අපිහම මැරෙනවන නදමිය අන්න වෙලාට කරට කරලා කියන්න න අම්ම ධර්මදානය දුන්න මතැකද සංගිත දන් දුන්න මතකදනේ ඒව තුළ තමයි සිත පිහිටුවන්න ඕන නේද යන්න පාකුවටන්නේ නෑ කවරු න ඇඩුවට යන්න තින්නවාද යනවා සතුටිං යන්න අම්ම කරබුදේ මතක් කරලා දෙන්නවා එනිසා අදාම්ම කරගත් යරයි යන්න දෙයක්. නේද දරුව ඉන්නෝ දේපොල තියනවා වස්තුව තියනවා. කරගත්තද නේද ලොකු දෙයක් අද එනි ස අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් වෙන්න නීරෝගි වෙන්න සුවපත් වෙන්න මේ කුසලේ ආශිරවාදයක් වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනු. චම්පි මාලී ශ්‍රෝහිත යන්න සහ භීෂාන් නේද විශාන් එංගලන්තේවාසය කරන දරුවන්ට තනූජා චමින්ද සහ සහිත යසිත රංජනී අභේෂය කරමාතාව සහ සාභාගී වූ සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට නිදුක් නීරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කරනගමත් භිෂාන් එංගලන්තේවාසය කරන මොනපුරාගේ උසස් අධ්‍යාපනයටත්ඒවගේම යෙසිත. මුනුඹුරාගගේ උසස් අධ්‍යාපනයටත් දියණියන් සහ බෑනවරුන්ගේ රැකී රක්ෂා කටයුතු සහව්‍යාපාර කටයුතුවලටත් සාභාගියව් සලු දෙනාටම සතුාය සත්‍ය ධර්මයව බෝධී පිණිසත් මේ යුතුම් කුසල ධරමයෝ උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ආශිරුවා දෙක් කරනු දිඒ දරූ විදේශ රටක හිටියත් ලොකු පිනක් නනෙ අමට සලකනවමට දරු කියන කොචර විශාස ඇතියෙන් නොව නේ දේනිසා අපි ප්‍රාර්ථනා කරනොයි දරු හෙම දෙනාටම මුුණු බුරන්ට හෙම දෙනාටම නිදුක් වෙන්න නීරෝගි වෙන්න සුව පත්වෙන්න මේඋුතුම් කුසලය පාරමිතාාවක් ලෙසම උපකාරවේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන අපි හැම කෙනෙක්ම දැවිල්ල බනෑහේ දරනාාගම නායක හාමුදුරුව කරපු මහත් වූ කටයුත්ත නිසා නේද දැන් ලෝකි කොච්චරවත් බණ කියයි දැන් නේ දුන්හන් මිලොකු අභියෝගයක් භාරකත්තවරුදු දහත් වන ගට හද. නේ අද පැවිසි හතරම අපි බණටිකහනු අපි බණ කියනෝ ධර්මානු කොළ මිනිස්සු ජීවත්යෙනවා අපි රැස්කරගත්ත කුසලේ උන්වහන්සේටත් ආදීව වැඩයින් ද පවත්තී වදාළ පැලෑන නායක හාදුරු ඒවගේ පානුදුරේ නායක හාමුදුරු අස්කිරි මහා විහාරය අපේ මහනායික හාමුදුරුවයතුළ. අපවත්ති වදාළ සිලු සංගනීතුරවරයන් වහන්සේලාට ප්‍රාර්ථනයේ බෝධියකින් උතුම් වූ. නිර්වා නවබෝධ කරගැනීමට පාරමිතාවක්ම වේවා කියෙන් ප්‍රාර්ථනාවෙන් පින් අනමෝධන් කරනු. ඒවගේම තමයි රට ජාතියාගමි වෙනවිෙන් ජීවිත පූජාකල්, අබිහිතරනි විරුවන්ටත් රාජරාජ මහා මාත්‍යයාදීනටත් යුතුම් කුසල ධර්මය පිහිටවා ප්‍රාර්ථනී බෝධියකින් වන්නවබෝධ කරගනිත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනු. සෙ ප්‍රාර්ථනා කරනවා වර්තමානයහි මේ ආධිපතිත්වය දරමින් නායකත්වය දරමින් ඔබ අපව ලෝක කහැම දෙනාටම ධර්මය ස්‍යවේදනය කරන්නට පුරෝග්‍රාමීව වැඩසිටින් අපේ කල් යානමිත්‍ර රලන්දේ වජර ාන ගෞරවනයෙන් අයක සාමීන්ද්‍රයාාණන් වහන්සේට මයිගුරුදේවූත්තම ඉතිහාසසික ලංකාතිළ රාජ මහා වි්‍යරාධීපති අවසරයෑමනුගම රාජුගර වි පස්සසි නායිකාකමුදුරුවන් ්‍රයිනිකායිකති පූජනීය මහනනායික මයින් පාණන් වහන්සේලා ඇතුළ ලෝකවාසේ මහා සංගරත්නයට නිදුක්වන්න නීරෝගි වන්න සුව පත්වන්න සංසාරදුකෙන් අත්මි දෙන්න මේ කුසලේ පාරමිතාාවක්ලෙසම උපකාරවේවා කියන සාධ සිතෙන් අපි සිත් ප්‍රාර්ථනා කරෙනවා ඒවගේම තමායි අපි තාමත්ම කාරුණිකවසෙහි පත් කරනවා රූපවාහිනයේ ඉදිරි පත්ව ඉඳගෙන ලෙඩ අම්ම කෙනෙක් බණහන වෙන්න පුළුව අසනීපතාත්ත කෙනෙක් බනහන වෙන්න පුළුවන් මේ එතකොට ජීවිතේ යමක් හොය නම්ම තාත්ත කෙනෙක් බණහන වෙන්න පුළුවන් අපි ඇත් ඇන්ට තමයි ධර්මය සන්නවේදනය කල් එඒත්තුො නමින් මේ පරොල වගේ සියලු ඥාතීන්ටත් මේ උුතුම් කුසල ධර්මේ නිර්වා නවබෝධය සඳහා උපකාරවේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන ධර්මදානේ දුන් ඔබටත් ධර්ම දේශනා පැවැත්තුූ මට ධර්මයස්වනය කළ ලෝක වාසියම දෙෙනනාටම චතුරාර සත්‍ය ධර්මය ඔබෝධය පිණිස මේ කුසල පාරමිතාවක්ම වේවාකෙන් ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. සාධහූ සාධහ සාධ. ආකා සට්ටහාච්ච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඥන්තං අනුමෝ දෙෙත්වා චිරං රක්ಖං තුළෝෝක සාසනං. චිරංරකං තු දම්මැදී සේනං චිරංරකං තුමං පරන්තී අබිවාදැනසීලිස්ස නිච්චංවුරොද්ධා පචායිනු චප්තාරෝ දම්මාාවට් ඩන්ති ආයුුවංනු සුකං බලංතිී ධර්මදානේ දුන්කුසලේෙන් ඔබටත් මටත් තුම් නිර්වා නවබොහෝදේම සැලසෙත්වා කෙල් ප්‍රාර්ථනා කරනු හැම දෙ නාටම තේරුවන් සරණයි.